තව කවුරු හරි තමාව අත්හරිනවනะ අත්හැරලම දාන්න. උඹට මාව ඉපාන එපා. මටත් එපා. පිටිපස්සෙන් බලු පැටියෙක් වගේ වැටිගෙන යන්නේ සිංහෙක් වගේ නතර වෙනවා. කෙනෙක් තමාව අත්හරින්දි තමාව කෙනෙක් බහැර කරද්දි උඹ මට එපා කියද්දි එතනම නතර වුණු පිරිමියා. සිංහෙක්. ආය අඩියක් තියලා අනේ අනේ කියලා පිටිපස්සෙන් ගියොත් බලු පැටියෙක් බලන්න ගන්න තීරණෙන් තමන්ගේ පෞරුෂය තීරණය වෙන හැටි. පෞරුෂය තීරණය වෙන හැටි. අද කාලේ මොන පෞරුෂයක්ද? අද කාලේ මොන චාරයක්ද? මීට අවුරුදු 15කට විතර 20කට කලින් ඔය අපි ඉස්කෝලේ යන කාලවල. ඒකට ඒ කාලවල මේ ඔය ඉස්කෝලවල ටියුෂන් ක්ලාස් වල ඔය තරුණ ළමයි ජීවිතවල ප්‍රේම කතා ඇති වුණත් කොල්ලෙක් තමයි මේ කෙල්ලෙකුට හිතවත් වෙලා ආදරය ඇති කරගෙන අනේ මං ඔයාට ආදරේ කියලා කියන්නේ. අද බලන්න මේ චූටි පැටව් කෙල්ලෝ හොය හොයා යනවා මං ආදරේ ඔයාට, මං ආදරේ ඔයාට, මට ඔයාව නැතුව බෑ. මේ පොඩි කෙල්ලෝ හාල් මැස්සියෝ වගේ මොන චාරයක්ද, මොන ධර්මයක්ද, මොන හැදියාවක්ද? ඊළඟට අර කොල්ලා ගණන් ගන්නෑ. දැන් අර මේ අර ඉස්සල්ලා කිව්වේ ඒ වගේ නම් අනිත් පැත්තට හරවා ගන්න. ආයි පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් එනවා. තමාව යම් කෙනෙක් අත්හැරියෝ තමා බැහැර කළොත් අත්හැරලම දාන්න කියනවා. තමයි කියන සිංහකම. මේක වරදවා තේරුම් ගන්න එපා. පවුල් පන්සල් කඩා ගන්න එපා. මේ කියන්නේ මම මේ කැම්පස් වල ළමයිනි මේකට දායකත්වය දරලා තියෙන්නේ. මම මේ ඔයාලගේ තරුණ ජීවිතේ දුකක් නිවා ගන්න කාරණාවක් කියන්නේ. පිටිපස්සෙන් යන්න එපා. අත්තරින කෙනා අත්තරලම දාන්න. යමෙක් තමාව අත්තරිනම් තමාද ඌ අත්තර ඌට ආසා නොකළ යුතු. මේ රහතන් වහන්සේලා දරාගෙන ආපු ගාථාවක් විස්තර කරන්නේ. තමාට හිතවත් නැති කෙනා හා ඇසුර පවත්වා පලක් නැහැ. තමාට හිතවත් නැහැ. කොහොමද හිතවත් නැති? කෙල්ල කියන්නේ ගෙදරකට අම්මට තාත්තට බරක් වෙන්නේ කෙල්ල, කෙල්ලගේ චරිතේ. ටියුෂන් යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා අම්මා කෙල්ල රැකගෙන තමයි කැම්පස් එකට යවන්නේ. රැකියා ආයතනෙට යවන්නේ. එතකොට ඒ කෙල්ලගේ ජීවිතේ වටිනාම දේ බවට පත් වෙන්නේ කෙල්ලගේ චරිතේ. ඒ කෙල්ල ආදරය කරන කොල්ලා ඒ කෙල්ලගේ චරිතයට හානි කරන් දෙනවා නම් එතන හිතවත් කම නැහැ. පිවිතුරු කම නැහැ. එතකොට ආදරේ කියලා චරිතයට හානි කරන් දෙනවා නම් එයා හිතවත් නැහැ. එතකොට නුවණ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ඒ කෙනාගේ සුර වැඩක් නැහැ. පුදුම එකක් ඉතින්. මේ විදිහට බැලුවොත් කියෙන් කියක් ප්‍රේමගත අයිතුරු ඉදන්නේ. ඊට පස්සේ තමාව බැහැර කළා අත්හැරලා එපා එපා ඔයා කිකියා අත්හැර හැර යනකොට ඒ පිටිපස්සෙන් යන්න එපා කියනවා. ඇයි තමාට ආදරය කරන්න ලෝකෙ එක්කෙනයි දෙන්නේ? කවුරුත් නැතත් තමන්ගේ අම්මා ඉන්නවනේ, තාත්තා ඉන්නවනේ. තමාගේ චරිතෙත් රැකගෙන තමාට ආදරෙන් සෙනෙහසෙන් තමාව තේරුම් අරගෙනත් ඉන්න බැරි නම් ඒ වගේ අය අත්හරින්න කියනවා. කියන්නේ තමන්ට ඕන ඵලයේ එතන නැහැ. ගහක ඵලයක් නැතුකොට කුරුල්ලොත් ඒ ගහ අත්හරිනවා. ගසේ ගෙඩි නැති විට කුරුල්ලා යනවා නොවේ ගෙඩි ඇති ගහක් සොයා. ඇයි අම්මගේ ආදරය තියෙන්නේ, තාත්තගේ ආදරය තියෙන්නේ, සහෝදර සහෝදරියන්ගේ ආදරය තියෙන්නේ. සුදුසු කාලයේදී ඔවුන් ආදරය සොයලා දෙන්නේ. ලෝකේ මහ විශාල නොවේ. ඇයි මේක පටු වෙන්නේ? ඇයි එක තැනකට? ඔයාලා මුළු ජීවිතේම මේක මේ හරි ලස්සන බණ කතාවක්. ඉස්කෝලේ යන ළමයි හිතන්නේ එයාලගේ මුළු ජීවිතේම පන්ති කාමරේ හැදෙනවා කියලා. ඒ නිසා යා අනාගතේ බඳින කෙනා පන්ති කාමරෙන් හොයා ගන්නවා. එයාලා හිතන්නේ සම්පූර්ණ තමන්ගේ ජීවිතේ ටියුෂන් ක්ලාස් එක කියලා. එයා ඉගෙන ගන්න එකයි රැකියාවයි තමාගේ බිරිඳයි ඔක්කොම ටියුෂන් ක්ලාස් එකෙන් හොයනවා. එයා ටියුෂන් ක්ලාස් එකෙන් හොයන මුළු ජීවිතේම. ඊට පස්සේ ඔන්න එයා කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගියාම එයා හිතන්නේ මුළු ජීවිතේම මුළු ලෝකෙම අර කැම්පස් එක කියලා.
මේ ලෝකේ මහ විශාලයිනේ. මේ ලෝකේ විශාලයි. සියලු සත්ව කොටස් ඉන්නේ කැම්පස් එකේ විතරක් නෙවෙයි. ඒ නිසා තමාව බැහැර කරලා තමාව රිද්දලා තමාට ගණන් උසගෙන යන චරිත පිටිපස්සේ ලුහු බඳින්න හොඳ නැහැ. ලුහු බඳින තාකල් දුක. ඔය එක ප්‍රශ්නයකට උත්තරයක්. සමස්තයක් වශයෙන් ගත්තොත්. පේමතෝ ජායති සෝකෝ. පේමතෝ ජායති භයං. ප්‍රේමය නිසාම සෝකය උපදින. ප්‍රේමය නිසාම බය උපදින. පේමතෝ විප්පමුත්තස්ස. ප්‍රේමය කියන එක හිතින් නැති කරගත්තොත්. නත්ති සෝකෝ. කුතෝ භයං. සෝකයක් නෑ මොන භයන්ත. කොච්චර දුක් අන්තරා මිනිස්සු විඳිනවද කියලා බලන්න. ප්‍රේමය නිසා, ආදරය නිසා, බැඳීම නිසා කොච්චර විඳිනවද. ඊළඟට බලන්න මහා කාශ්‍යප තෙරුන්ගේ විරාගය. උන්වහන්සේ අවුරුදු 12ක් බද්දා කාපිලානි සමග එකම ඇඳේ වාසය කළා, නිදාගත්තා. ඒ වෙනකොට මේ පිප්පලි කුමාරයා, මහා කාශ්‍යප තෙරුන්ගේ ගිහි නම පිප්පලි, පිප්පලි කුමාරයාගේ රූපේ දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. එච්චර ලස්සනයි, හැඩි දැඩි කඩවසම්. බද්දා කාපිලානිගේ ශරීරය ලස්සන දෙවෙනි වෙන්නේ යසෝදරාවට විතරයි. එච්චර සුන්දරයි. ඒ දෙදෙනා අවුරුදු 12ක් එක ඇඳේ හිටියා. රාග සිතක් උපද්දන්නේ නැතු. එහෙම මුනිවරු හිටියා. ඒ යසෝදරා මහා රහත් තෙරණියගේ සංසාරයේ පිවිතුරු ආදරේ උතුම් බඹසර. ඒව සිහි කරන්න. ප්‍රේමයේ දුක විඳිනකොට පූජනීය ප්‍රේමයක් තිබුණ යසෝදරා කතාව සිහි කරන්න. හැබැයි ඒ පිවිතුරු ප්‍රේමයේ තුලත් ලෝක සදාතනික ධර්මතාවය සිද්ධ වුණා. පේමතෝ ජායති සෝකෝ. පේමතෝ ජායති භය. ඒ මහා බෝධිසත්වයෝ යසෝදරාවන් සමග අතීතයේ කිඳුරන්ව වාසය කරද්දී ඔවුන් නැටුම් ගැයුම් වැයුමින් සතුටුයි ප්‍රීතියෙන් සෙනෙහසින් ආදරෙන් සිටියා. දිනක් මහා වැස්සක් ඇදහැලුණා. එතකොට කිඳුරා එහා ගඟෙන් එහා පැත්තේ නටනවා, කිඳුරිය මේ පැත්තේ නටනවා. කිඳුරා බටනලා වයනවා, කිඳුරිය මෙහි නටනවා. ගඟෙන් ඒ පැත්තට පයින්නවා, මේ පැත්තට පයින්නවා. ආදරෙන් එකව එක මොහොතේ එක අවස්ථාව එක පාරම ගංගී වතර වැඩි වුණා. ඈත පේනවා කිඳුරා, ඈත පේනවා කිඳුරිය, දෙන්නා දෙපැත්තක. ජීවිතේට කවදාවත් ඒ කිඳුරයි කිඳුරිය වෙන් වෙලා වාසය කරලා නැහැ. ඔය මේ පෙනිපෙනී හඬ හඬා ඉඳලා තියෙනවා. වතුර ඉවරුණ ගමම්ම ඉක්මනට ඇවිල්ලා මේ කිඳුරයි කිඳුරිය වැළඳගෙන ගොඩාක් ඇඬුවා. එක දවසක් වෙන්ව වාසය කරපු එක ගැන. එතකොට එදා ඉඳලා එකම එක දවසයි ඔවුන්ට අවුරුදු 100 ගණන් ආයුෂ. එකම එක දවසයි වෙන්ව ඉඳලා තියෙන්නේ. ඒ කිඳුරයි කිඳුරි සෑම දවසම රාත්‍රියට ගොඩාක් අඬනවා කියනවා. එකම එක දවසක් වෙන් වෙච්ච එක සිහි කරලා. පිවිතුරු ප්‍රේමයක් තිබ්බ ජීවිතේටම එකම එක දවසයි වෙන් වෙලා තියෙන්නේ. හැමදාම සතුටින් ඉඳලා තියෙනවා. එහෙම ආදරයකත් ඇඬිල්ල තියෙනවා. ප්‍රේමය නිසා දුක උපදිනවාමයි. ප්‍රේමය නිසා ශෝකය උපදිනවාමයි. ප්‍රේමය නිසා වැළපීම උපදිනවාමයි. අඬන එකේ පුදුමයක් නැහැ. ඔබ ශෝක කරනවා නම්, ඔබ යම් දෙයකට බයයි නම්, ඔබ යම් දෙයකට ශෝක කරනවා නම් අනිවාර්යෙන් ඒක පිටිපස්සේ තියෙන එක්කෝ ප්‍රිය දෙයක්, එක්කෝ ප්‍රේමයක්, එක්කෝ කාමරතියක්, එක්කෝ කාමයක්, එක්කෝ තෘෂ්ණාවක්. ඔයින් තොරව ශෝකේ හටගන්නේ නැහැ. ඔයින් තොරව වා මේ බය හටගන්නේ නැහැ. වැළපින් හටගන්නේ නැහැ. ඔය ඇස්වල කඳුළු පිරෙන්නේ ඒක නිසා. දැන් ඔය අඬන්නේ සතර සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ කියලාද? ඔය ශෝකේ සතර සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ කියලාද? නිවන නැහැ කියලාද ඔය අඬන්නේ? අඬන්නේ කාමයට. හොයන දේම හම්බ වෙයි. සංසාරෙත් ඔය දුකම හම්බ වෙයි. කරන්න දෙයක්. සංසාරෙත් ඕකම හම්බ වෙයි.
ඇඳිල්ලි වැළපිල්ලි සෝකේ බයේ ඉවරයක් නැහැ. යන්න වෙනවා පටාචාරා වගේ යන්න වෙනවා. පටාචාරත් නම් බුදු කෙනෙක් හිටියා. ඒ වගේ විඳෝ විඳෝ යන්න වෙනවා. මෙන්න මේ බණපද ටිකවත් ඇහින්නේ පින්වතුනි ගෞතම බුද්ධ ශාසනයට මේ අවසාන යුගයේ. මේන් පස්සේ මේ ශීඝ්‍ර වෙන තාක්ෂණික සැඩපහර ඉදිරියේ හදවත ඇතුලේ ඇවිලෙන ගින්න රාග ගින්න ඉදිරියේ කාම ගින්න ඉදිරියේ පුංචි පැටව පවා කාමෙන් දෙවිද්දි රාගෙන් දෙවිද්දි චූටි පැටව ඒටම හරියන්ට තාක්ෂණියත් තේත්ති ආයන කුමන දාමත් ඉදිරි ලෝකෙට දාම උරුම නැහැ අවසාන යුගයයි මේ පුළුවන් නම් ඔබ අතර එක්කෙනෙක් හරි ගැලවියන්න එක්කෙනෙක් හරි ප්‍රේමය නිසා ආලේ නිසා රාගය නිසා කාමය නිසා තෘෂ්ණාව නිසා රතිය නිසා ශෝකෙමයි උපදින්නේ බයමයි උපදින්නේ පුළුවන් නම් තේරුම් ගන්න මේ අවසාන යුගයේ බුදුරජාන් වහන්සේගේ දහමට ආස කරන්න මේ දහමත් එක්ක එකතු වෙන්න බුදුරජාන් වහන්සේගේ බණ පද අහන්න ආස කරන්න ගොඩාක් කුසල් රැස් කරගන්න සද්ධාව දිනු කරගන්න පන්සිල් පද පහ රකින්න විවාහ වෙනකල් තරුණ දරුවෝ නම් විවාහ වෙනකල් කාම වැරදි කාම සෙවණින් ඈත්ව වාසය කරන්න තමන් නිසාත් කෙල්ලෙකුට හානියක් වෙන්න දෙන්න එපා ඊළඟට තමන් නිසා තව පිරිමිය පොළඹව ගන්න එපා විවාහ වෙනකල් චරිත රැකගන්න එක බඹසර විවාහයෙන් පස්සේ තමගේ ස්වාමියා බිරිඳ හැර අනාචාරයේ දෙන්න එපා ඒක ඔබගේ බඹසර ඒ සීලෙන් ඔබ දෙව්ලොව උපත් වෙනවා හොඳට ධර්මය අහලා ශ්‍රුතේ දියුණු කරගන්න මාසරු මාල දුරු කරලා දන් දෙන්න මේ රාගේ නිසා ප්‍රේමේ නිසා ඇල්ම නිසා දුක උපදිනවා කියන ඒ සනාතන ධර්ම තේරුම් ගන්න ප්‍රඥාව ඇති කරගන්න අපිට හැමදේම අත්හැරලා යන්න වෙනවා ඔබ යම් කෙනෙකුට දාදරි අනිවාර්යෙන් යවත් අරින්න වෙනවා මේක තමයි අනිත්‍ය ආය හම්බ වෙන්නේ ප්‍රඥාව ඇති කරගන්න ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තමයි මේ දුකෙන් ගැලවෙන්න තියෙන හයිය ඒ පහට මහන්සි වෙන්න බණ පදහන්ද සත්පුරුෂ ඇසුර නිතර ලබන්න ඔබගේ ජීවිතය සූපත් කරන්න මේ බණ පද වලට පුළුවන් ඒ නිසා මේ දරුවන්ට මේ පින්වතුන්ට සියලු දෙනාට ශෝක බය දුරු කරවන මේ උතුම් දහමේ පිහිට ලබන්න වාසනාව ඇති වේවා කියලා එක හිතින් සිත පතනවා